අයිබෝන් කියලා පිළිගන්නවා නම් අංගිලමල්ලා සෙළු දෙනාම TM පොඩේකින් එන තවත් එක්තරා වීඩියෝ එකකට. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් අද කතා කරන්නේ මෙන්න මේ ස්ටෑන්ලි අබේසිංහ කියන චිත්‍ර ශිල්පියා ගැන ගොඩක් තොරතුරු මෙන්න මේ 11 ශ්‍රේණියේ සිලබස් එකට අදාළ කරුණු රාශිය. චිත්‍රලේගන් YouTube එකේ TM Sport කියලා සර්ච් පාරක් දාලා දැන් මම අපිට subscribe කරලා තියාගන්න අනිවාර්යෙන් මේක. ඉතින් අපි ලංකාවේ චිත්‍ර ශිල්පීන් ගැන කතා කරගෙන යනකොට අපිට තවත් වැදගත් චිත්‍ර ශිල්පියෙක් තමයි මෙන්න මේ ස්ටෑන්ලි අබේසිංහ කියන්නේ. ඉතින් එතුමාගේ විස්තර ටිකක් අපි මෙතන කතා කරමු. ඒ වගේම එතුමාගේ තිබ්බ ඔයාලට මෙන්න මේ 11 ශ්‍රේණියේ සිලබස් එකට අදාළව වැදගත් වෙන චිත්‍ර දෙකක් තියෙනවා. ඉතින් ඒ චිත්‍ර දෙක ගැනත් අපි ඉදිරියට කතා කරගෙන යමු. ඉතින් අපි මුලින්ම බලමු මෙතුමාගේ සරලව ගන්න පුළුවන් අපිට ඔයාලට කතා කරන්න පුළුවන් කරුණු කාරණා ටිකක් මෙතුමා ගැන. ඉතින් මුලින්ම කියන්න ඕන මෙයා ඉපදුනේ 1914 දී. ඉතින් උපත ලැබූ 1914 දී උපත ලැබූ ස්ටැන්ලි අබේසිංහ 21 වසරේ නූතන කලා ඉතිහාසයේ මූලික මුල් කාලීනව බිහි වූ ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙක් කියන්නේ ඉතාම වැදගත් චිත්‍ර ශිල්පියෙක් කියලා අපිට මෙතනදී හඳුනා ගන්න පුළුවන්. ඉතින් ලංකා කාර්මික විද්‍යාලයේ චිත්‍රකලාව හැදෑරූ ඔහු ඉන්දියාවට ගොස් පෙරදිග චිත්‍රකලාව හා එංගලන්තයේදී යුරෝපීය නූතන චිත්‍රකලාව අධ්‍යයනය කරනු ලැබේ. ඉතින් මෙයා ඉන්දියාවට ගිහිල්ලා ඒ වගේම එංගලන්තයට ගිහිල්ලා මෙන්න මේ යුරෝපීය චිත්‍රකලාව අධ්‍යයනය කරලා තියෙනවා. ඉතින් ඒක සරලව මතක තියාගන්න. ඊට පස්සේ මෙන්න මේ පෙරදිග හා අපරදිග විවිධ කලා ආභාෂය ඇසුරින් තමාටම ආවේණිකව නව චිත්‍රකලා සම්ප්‍රදායක් ඇති කිරීමට මූලික වූ පෙරටුගාමි ශිල්පියෙක්. ඉතින් මේ ඔක්කොම අධ්‍යයනය කරලා ඇවිල්ලා ඔහුටම ආවේණික වූ චිත්‍ර ශිල්පියක් ඔහු නිර්මාණය කරගන්නවා. ඉතින් ඔහුටම ආවේණික වූ චිත්‍ර ශිල්පී කලාවක්, කියන්නේ කලාවනේ චිත්‍ර ශිල්පී ක්‍රමයක් ඔහු නිර්මාණය කරගන්නවා. ඉතින් රජයේ ලලිත කලායතනයේ ගුරුවරයෙකු ලෙස 1965 1969 කාලය තුළදී එහි කලායතනාධිපති ලෙස කටයුතු කර ඇත. ඉතින් මේ ආකාරයට මේ කලායතනාධිපති වශයෙන් කටයුතු කරලා තියෙනවා. ඒකත් යම්කිසි ආකාරයකින් මතක තියාගන්න. එම කාලය තුළ 43 කණ්ඩායම නූතනවාදී ප්‍රකාශයට සමගාමීව නූතනවාදී කලාභාවිතය සාහිත්‍ය නව කලා ප්‍රවණතාවයක් රජයේ ලලිත කලා ආයතනය ගොඩනැගීමට මූලික වූ ප්‍රෝග්‍රාමයේ එක් ලෙස අපිට මෙතනදී බලා ගන්න පුළුවන්. ඉතින් 43 කණ්ඩායම් කියන්නේ මොකද්ද කියලා ඔයාලා දැනගවත් දන්නවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් 1943 නිර්මාණය කරපු කණ්ඩායමක් තමයි මෙන්න මේ 43 කණ්ඩායම කියන්නේ. ඉතින් මම ඒක ගැන මෙතනදී පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඉතින් ස්ටැන්ලි අබේසිංහ ශිල්පියාගේ නිර්මාණ සඳහා සාම්ප්‍රදායික කලාවේ ශෛලිකත හැඩ ඒ වගේම පශ්චාත් උපස්ථිතිවාදී හා ප්‍රකාශනවාදී චිත්‍රකලාස ප්‍රවණතාවේ වර්ණ භාවිතය ආභාෂය වෙලා තියෙනවා. ඉතින් මෙයාගේ ශිල්ප ක්‍රමයට භාවිත වෙලා තියෙන්නේ මෙන්න මේ සාම්ප්‍රදායික කලාවේ ශෛලිකත හැඩයන්. ඒ වගේම පශ්චාත් උපස්ථිතිවාදී ඒ වගේම ප්‍රකාශනවාදී චිත්‍රකලාවේ සම්ප්‍රදායන් වාය මෙයාගේ ආවේණික ක්‍රමයක් නිර්මාණය කර ගැනීමට පදනම් වෙලා තියෙන්නේ. ඉතින් නිර්මාණවල පසුබිම හා පසුබිම සඳහා ගණිකවාදී කලාවේ පසුබිම අවකාශයේ ලක්ෂණ අභාෂය කර තිබීම දැකිය හැකි. ඉතින් මෙයාගේ නිර්මාණවල පසුබිමට මේ ගණිකවාදී කන්සෙප්ට් එක තමයි භාවිත කරලා තියෙන්නේ. මේ ගණිකවාදී කලා ලක්ෂණ තමයි මෙයාගේ තිබ්බ චිත්‍රවල පසුබිමට භාවිත කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි කෙටි ඝන රේඛා භාවිතයේද ඔහුගේ නිර්මාණවල දැකිය හැකි සුවිශේෂී ලක්ෂණයක්. අනිවාර්යෙන් මතක තියාගන්න ඕන කරුණක් තමයි මෙන්න මේකත්, මෙන්න මේ කෙටි ඝන රේඛා භාවිත කරා කියලා. ඉතින් ඒ වගේම ඔයාලා මතක තියාගන්න මෙයාගේ ආවෙනික ශිල්ප ක්‍රමයට ආවෙනික මෙයාටම ආවෙනික වුණ ශිල්ප ක්‍රමයක් නිර්මාණය කරගන්න පසුබිම් ප්‍රමුඛත්වය ගත්ත, ඒ කියන්නේ ආභාෂය ලැබූ ශිල්ප ක්‍රම ටික මොනවාද කියලා අනිවාර්යෙන් මතක තියාගන්න. ඉතින් ඊට පස්සේ ස්ටැන්ලි අබේසිංහ මෙන්න චිත්‍ර ශිල්පියාගේ වැදගත් නිර්මාණ කීපයක් අපිට මේ ආකාරයට බලා ගන්න පුළුවන්. ඉතින් මේ අතරින් ඔයාලට වැදගත්ම සිතුවම් දෙක ගැන මම මෙතන සඳහන් කරන්නම් ඔයාලගේ සිලබස් එකට අදාළව තියෙන කරුණු කාරණා. ඉතින් වළංකඩේ නොහොත් කුඹල්හල ඒ වගේම ඇසල පෙරහැර ඊට පස්සේ භාවනාව ඊට පස්සේ බාල තරුණයා ඊට පස්සේ ලක්ෂ්මිගේ උපත. ඉතින් ඔය සිතුවම් ටික
අපිට උදාහරණ වශයෙන් මෙතනදී දැක බලා ගන්න පුළුවන්. ඉතින් මොහුගේ වැදගත්කමක් තමයි මෙන්න මේ කුඹල්හල කියන්නේ. කියන්නේ මෙන්න මේ වළං කර්මාන්තය දෙන සෙට් එකක් ඉන්න ඒ කුඹල්හල කියන සිතුමට පදනම් වෙලා තියෙන්නේ ඒ කර්ම තමයි. ඉතින් අපි බලමු මෙම සිතුමට අදාළව අපිට කතා ගන්න පුළුවන් කරුණු කාරණා මොනවාද කියලා. ස්ටැන්ලි අබේසිංහ ශිල්පියා විසින් නිර්මාණය කරන ලද කුඹල්හල නැමැති සිතුවම ඔහුගේ නූතනවාදී කලා භාවිතයේ සුවිශේෂී නිර්මාණයක් වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මැටි භාජන විකුණුම් හලක් හා යුවලක් මින් නිරූපිතය. ඉතින් මේ කුඹල්හල කියන්නේ මෙන්න මේ මැටි භාජන විකුණන තැනක් තමයි. ඒ වගේම මේකේදී ඉන්න යුවලක් ඒ යුවල තමයි මේකට නිරූපිත වෙලා තියෙන්නේ. මේ සිතුවමට ෆෝකස් වෙලා තියෙන්නේ මේ නිර්මාණය කරන්න. ඉතින් පරයාලෝක ලක්ෂණ රහිත අවකාශය භාවිත වීම මෙම නිර්මාණයේ කැපීපෙන ලක්ෂණයකි. ඉතින් මේකේ වැදගත්ම කාරණයක් තමයි මෙන්න මේකේ පරිසරයට මේ අර පරයාලෝක ලක්ෂණ කියන ඒවා භාවිත කරලා නැහැ. පරයාලෝක ලක්ෂණ කියන එක භාවිත කරන්නේ නැතුව තමයි මෙයාගේ පසුබිම මෙතනදී මේ සිතුවම නිර්මාණය වෙන්නේ. ඉතින් ඒක වැදගත් කාරණයක් අනිවාර්යෙන් මතක තියාගන්න. පසුබිම දාන විදිහ මෙයා මෙන්න මේ පරයාලෝක රීතින් වලට අනුව නෙමෙයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මෙම සම්පින්ඩනේ පෙරබිම හා පසුබිම යන තලය නිරූපිතය. ඒ වගේම චිත්‍රයේ ගැඹුර හා ත්‍රිමාණත්වය පෙන්වන්නේ ස්වභාව ධර්මයට සාපේක්ෂව නො යොදන ලද වර්ණ කිරීමේ ශිල්ප ක්‍රමයන්. ඉතින් මෙන්න මේ ස්වභාව ධර්මයේ තියෙන, ඒ කියන්නේ ස්වභාවිකව දැන් අපි ගත්තොත් එහෙම අපිට ඒ තියෙන ඔබ්ජෙක්ට් වල 3D බව පෙන්වන්න කරන්න පුළුවන් ආකාරයක් තියෙනවානේ. ඉතින් ඒ විදිහට නෙමෙයි මෙයා මේ 3D බව පෙන්වන්නේ. මේ චිත්‍රයේ තිබ්බ ගැඹුර පෙන්වන්නේ, ඒ ගැඹුරේ වගේම ත්‍රිමාණත්වය පෙන්වන්නේ ස්වභාවික විදිහට නෙමෙයි, මෙයා භාවිත කරන වර්ණ රටාවෙන්. කියන්නේ මෙයා මේක පාට කරන විදිහට තමයි, පාට කරන විදිහෙන් තමයි මේ ගැඹුරයි චිත්‍රය තියෙන්නේ. ගැඹුරයි චිත්‍රයේ භාණ්ඩ වල තියෙන ත්‍රිමාණත්වය මෙතන නිර්මාණය කරන්නේ. ඉතින් අඳුර හා ආලෝකයත් අඳුර හා ආලෝකමත් වර්ණ විසංගතව යොදා ගැනීම මිනිස් නැගීම් වඩාත් තීව්‍ර ලෙස දැක්වීමට ශිල්පියා සමත් වෙලා තියෙනවලු. ඉතින් චිත්‍රයේ ප්‍රකාශනාත්මක චිත්‍රයේ තිබ්බ ප්‍රකාශනාත්මක බව තීව්‍ර කිරීම සඳහා යොදන ලද වර්ණ පදාස සියුම් ලෙස විස්තරාත්මකව දැක්වීම හා ප්‍රාණවත් කෙටි රේඛා. මෙන්න මේ කරුණු ටික අනිවාර්යෙන් මතක තියාගන්න. මෙන්න විස්තරාත්මකව දැක්වීම හා ප්‍රාණවත් කෙටි, ඒ වගේම ඝනකමින් යුතු කළු රේඛා භාවිත කර තිබීම හඳුනා ගන්න පුළුවන්ලු. ඉතින් මේ කරුණු අනිවාර්යෙන් මතක තියාගන්න. මෙයාගේ මේ තිබ්බ අවුට්ලයින් හිම තිබ්බා. ඒ වගේ කරුණු කාරණා පිටපතින් බලා ගන්න පුළුවන් මේ සිතුවමට අදාළව. ඉතින් ඒ වගේම තමයි මේ මුහුණේ හැඟීම් නිරූපණය සඳහා යොදාගත් අඳුරු වර්ණ, ඒ වගේම නිර්මාණයේ භාව ප්‍රකාශනයේ මැනවි සංවිධානය කිරීමට ඉවහල් වෙලා තියෙනවලු. ඉතින් ඒ වගේ තමයි මෙන්න මේ ස්ටැන්ලි අබේසිංහ ශිල්පියාගේ නිර්මාණ ශෛලිය සඳහා සම්ප්‍රදායික කලාවේ ශෛලිගත හැඩතල, ඒ වගේම පශ්චාත්පස්තිවාදී හා ප්‍රකාශනවාදී චිත්‍රකලා ප්‍රවණතාවේ වර්ණ භාවිතය මෙන්ම ගණිකවාදී කලාවේ පසුබිම අවශ්‍ය අවකාශ ලක්ෂණ ආභාස කර තිබීම දැකිය හැකි කියලා බලා ගන්න පුළුවන්. ඉතින් අපි කලින් කතා කරපු කරුණු මේ සිතුවමින් බලා ගන්න පුළුවන් කියලා අපිට මෙතනදී පැහැදිලිව පේනවා. ඉතින් ඔය වගේ කරුණු කාරණා ටිකක් තමයි අපිට මෙන්න මේ කුඹල්හල කියන සිතුවම යටතේ කතා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි බලමු ඊළඟට ඔයාලට තවත් වැදගත් සිතුවමක් තියෙනවා. ඒ සිතුවම මොකද්ද? ඒ සිතුවම හා පෙළ ගැසුණු කරුණු කාරණා ටිකක් අපි කතා කරමු. පෙරහැර. ඉතින් මේකත් ඉතාම මාරල ලස්සනයි. ඒ වගේම මෙයාගේම ස්ටයිල් එකන ආවෙනික ශිල්ප ක්‍රමයකට නිර්මාණය වුණු සිතුවමක්. ඉතින් ස්ටැන්ලි අබේසිංහ ශිල්පියාගේ නූතනවාදී කලා භාවිතය සහිත නිර්මාණ අතර පෙරහැර නැමැති සිතුවම විශිෂ්ට නිර්මාණයක් වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේ මහනුවර ඇසළ පෙරහැර වස්තු විශේෂ කරගෙන. ඉතින් මෙයාගේ කන්සෙප්ට් එක වෙලා තියෙන්නේ, කියන්නේ පාදක වෙලා තියෙන්නේ මේ සිතුවමට මෙන්න මේ මහනුවර ඇසළ පෙරහැර වස්තු විශේෂ කරගෙනමින් අඳින ලද මෙම නිර්මාණය සඳහා අඳුර හා ආලෝකය, ඒ වගේම විසංගත වර්ණ තුළින් චිත්‍රයේ චමත්කාරයෙන් නව මුහුණුවරකින් පිළිබිඹු කරලා තියෙනවා. ඉතින් මේකට භාවිත කරලා තියෙන්නේ මෙන්න මේ අඳුර හා මෙන්න මේ ආලෝකය විසංගත වර්ණ තුලින් දාලා තියෙනවා. ඉතින් විසංගත වර්ණ කියන ඒවාත් ඔයාලා දන්නවා ඇති. ඒ ගැන යම්කිසි දැනීමක් නැත්නම් අනිවාර්යෙන් පල්ලැක්කම සෙක්ෂන් එකේ එකත් කමෙන්ට් එකක් වශයෙන් දාන්න. අපි එතනදී හරි කතා කරමු ඔයාලා දන්නේ නැත්නම්. ඉතින් මෙන්න මේ ඒ කාරණා ඉතාම පැහැදිලිව භාවිත කරලා තමයි මේක වඩාත් අර්ථවත් වෙන නිර්මාණ කරලා තියෙන මේ සිතුවම.
ඉතින් රාත්‍රි කාලයේ නිරූපණය සඳහා යොදාගෙන අඳුර හා ආලෝකයේ තත්ත්වය වර්ණ පදාසමගින් දක්වමින් පෙරහැරේ උත්සවශ්‍රීය ස්වභාවය විස්තරාත්මකව දක්වලා තියෙනවා. මේ උත්සවශ්‍රීය කියන්නේ උත්සව කියන්නේ පෙරහැරක් කොහොමද දන්නවනේ පෙරහැර කොහොමද වෙන්නේ කියලා. ඉතින් අන්නේ ෆීලිං එක මේ වර්ණ වලින් දීලා තියෙනවා කියලා තමයි අපිට වෙනදි සරලව පැහැදිලි කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒවන් තමයි රේඛාකරණයට වඩා වර්ණමාධ්‍ය හැසිරීමේ රූපක මතු කර ඇත. ඉතින් රූප භාවිතයේදී තේම අවේ වැදගත්ම අංගය වන දලදා කරඬුව සහිත ඇතා චිත්‍රයේ මධ්‍යගතව දක්වලා තියෙනවා. ඉතින් මේකදී මෙන්න මේ දලදා කරඬුව සහිත ඇතා මේ රූපයේ මැදේ ඉතින් මේ චිත්‍රයේ මැද කියලා අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ චිත්‍රයේදී. ඉතින් පෙරබිම පසුබිම නොසලකා එකම තලයක රූප සම්පින්නන කළද වර්ණ කිරීමේ ශිල්ප ක්‍රමය අනුව පෙරබිම මැදබිම පසුබිම මැනවි සංවිධි සංවිධානගතව ස්ථානගත කොට චිත්‍රයේ ගැඹුර දැක්වීම ශිල්පියා මනාව සමත් කියලා අපි මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් ඒකන අපි සරලව පැහැදිලි කරගත්තොත් එහෙම මේක නිර්මාණය කරලා තියෙන්නේ අර අපි කතා කරපු පෙරබිම මැදබිම පසුබිම කියන ඒවට අදාළව නෙමෙයි. නමුත් ඒ පෙරබිම මැදබිම කියන එක සාමාන්‍ය මට්ටමකින් මතු කර ගන්න පුළුවන් වෙලා තියෙනවා මෙයා මේ පාට කරපු විදිහට. ඒ කියන්නේ වර්ණ ගන්නවලා තියෙන විදිහෙන් එයා ඒ පෙරබිම පසුබිම කියන ඒවා මතු කරලා තියෙනවා එයා පාට කරපු විදිහෙන්. මේක වර්ණ කරපු විදිහෙන් ඒ තිබ්බ ඒ පෙරබිම පසුබිම මැදබිම පසුබිම කියන ඒවා මතු කරලා තියෙනවා. ඉතින් ඒ තමයි මෙතනදී සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒ සඳහා ගණිකවාදී කලාවේ පසුබිම් අවකාශ ලක්ෂණ යොදා ගන්න අතර ශෛලිගත හැඩ පශ්චාත් උපස්ථිතිවාදී හා ප්‍රකාශනවාදී චිත්‍රකලා ප්‍රවණතාවයේ වර්ණ භාවිතය ආභාෂය කර තිබීමද කියක. ඉතින් අපි සඳහන් කරපු කරුණ මෙතනත් බලා ගන්න පුළුවන්. ඉතින් ඔහුගේ කලා ලක්ෂණ මෙසුතු මෙත් අන්තර්ගත වෙලා තියෙනවා කියලා අපිට මෙද්දි පැහැදිලි වෙනවා. ඉතින් අපිට මෙන්න මේ ස්ටැන්ලි අබේසිංහ කියන චිත්‍ර ශිල්පියාගේ කරුණු කාරණා හො තමයි අපි කතා කරන්න පුළුවන් වෙන්නේ මේ එතුමාගේ වැදගත්ම සිතුවම් දෙක. ඉතින් ඇත්තටම මේ ඇත්ත කතාව කිව්වොත් මාත් එච්චර කියන දේ මේ ලංකාවේ පාඩම් වලට නම් ටිකක් බෝරින් වෙනවා. නමුත් මේ යුරෝපියන් ඉන්දියාවේ වගේ පාඩම් ටික නම් මාත් මාරම ආසයි. ඉතින් කරන්න දෙයක් නැහැ, අපිට මේ පාඩමුත් ඇදගෙන යන්න ඕන. ඉතින් බෝරින් වෙලා හරි අපිට මේ ටික ඉගෙන ගන්න වෙනවා, ඕලෙවල් ගොඩදා ගන්නවා නම්. ඉතින් මම හිතනවා මේ පාඩමෙන් යම්කිසි කරුණු කාරණා ටිකක් ඔයාලා දැනගන්න ඇති කියලා. ඉතින් මම හිතන මේක වැදගත් වෙන්න ඇති කියලා ඔයාලට. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරා නම්, ඔයාලා මේ වීඩියෝ එකෙන් යම් කිසි දෙයක් ඔයාලා ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන් තව කෙනෙක්ට ඔයාලා මේක ෂෙයා කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම ඔයාලා තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් පල්ලෙහා තියෙන රතුපස් සබ්ස්ක්‍රයිබ් බටන් ප්‍රෙස් කරනවා, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම තියෙන නොටිෆිකේෂන් බෙල් එක නැත්නම් ඉක්කම් කියලා මතක් කරනවා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ඒ වගේම ඔයාලට තවත් දැනගන්න ඕන දේවල් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් වැඩ වීඩියෝකින් හමුවෙන බලාපොරොත්තු වෙන සිද්ධාන්ත සුබම සුබ දවසක්. Bien lento.